right ada commerce fest tech ekudala inna ogulu sielu denama sadaren piliganawa ada api balaporuth wenne api aluthma video ekak karanna thunweni video ekak api karana itin me video ekem balaporuth wenne aayojana pratilabha anupathaye kiyana kotasa avarane karanna itin me ape me channel ekak osse kalin videos deka kara ekeni pragdana aayojana thirana kiyana paadamata adala kalin videos deka kara itin ewa ogulu baluwe naththam අපේ channel එකට ගිහිල්ලා බලන්න. ඒ වගේම අපේ channel එක තාම subscribe කරේ නැත්නම් අපේ channel එකත් subscribe කරන්න. ඒ වගේම ඔයගලගේ යාළුවන් අතර මේ videos ටික බෙදා හරින්න. මොකද ඔයගොල්ලෝ දන්නවා වර්තමානයේ මේ රටේ තියෙන තත්ත්වය නිසා ඔයගලගේ යාළුවන් සහ ඔයගොල්ලෝ සියලුම දෙනාට අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ ගොඩක් දුෂ්කරතා මතුවලා තියෙනවා. ඉතින් මේ videos බලන එක්කෙනෙක්ට ඒ දුෂ්කරතා මගහරවා ගන්න පුළුවන් මේ විෂය කරුණු ටික අවබෝධ කරගෙන. ඉතින් ඒක නිසා මේ දැන් දාන වීඩියෝ එක කලින් දාපු වීඩියෝ එක සහ අපි ඉදිරියට දාන වීඩියෝස් මේ හැම දෙයක්ම ඔයගලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගෙන බලන්න කිලිල්ලා සින්නවා රයිට් ඒ වගේම තමයි තව කට්ටියක් අහපු දෙයක් තමයි මේ වීඩියෝස් කියන්නේ පුනරීක්ෂණ ඒකකයක් විදිහට කියන එක ඉතින් පුනරීක්ෂණ ඒකකයක් විදිහට නෙමෙයි මේ වීඩියෝස් කියන්නේ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරනවා ඒ කියන්නේ සිද්ධාන්ත 100%ක් සහිතව තමයි මේ වීඩියෝ එක කරන්නේ ඉතින් එහෙම කරන නිසා තමයි මේ එකම පාඩමින් වීඩියෝස් 3ක් 4ක් අපිට රිලීස් කරන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි එහෙනම් අපේ අලුත් පාඩමට අද යමු. ආයෝජන ප්‍රතිලාභ අනුපාතය තමයි අපේ අද පාඩම. ආයෝජන ප්‍රතිලාභ අනුපාතය. එමු නැත්තම් මේකට කියන තව නමක් තමයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ඉංග්‍රීසියෙන් කියනවා accounting rate of return කියලා. ඉතින් මේ accounting rate of return කියන වචන තුනේ මුල් අකුරු තුන අරගෙන ARR කියලා කෙටි නමින් මේක හඳුන්වනවා. අපි මේ කතා කරගෙන ඉන්නේ ආයෝජන ප්‍රතිලාභ අනුපාතය කියන එක විකාශනය වුණේ අපි මේ පාඩමේ පළවෙනි වීඩියෝ එක කරේ ප්‍රාග්ධන ආයෝජන තීරණ කියන පාඩම කවර වෙන විදියට. ඉතින් ප්‍රාග්ධන ආයෝජන තීරණවල ප්‍රාග්ධන ආයෝජන තීරණයක් කියන්නේ මොකද්ද? ඒකේ ලක්ෂණ මොනවාද? ඒකේ ක්‍රියාවලිය මොනවාද කියන එක අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් ප්‍රාග්ධන ආයෝජන තීරණ ක්‍රියාවලිය ගැන කතා කරනකොට ඒකේ තුන්වෙනි පියවරයි හතරවෙනි පියවරයි ගොඩක් වැදගත් කියලා මම කිව්වා. එතකොට ඒකේ තුන්වෙනි පියවර උනේ ආයෝජනයේක මුදල් ප්‍රවාහ ස්ථමේන්තු කරන එක. ආයෝජනයේක මුදල් ප්‍රවාහ ස්ථමේන්තු කිරීම තමයි තුන්වෙනි පියවර උනේ. ඒක අපි ෆස්ට් වීඩියෝ එකකින් ඉවර කරලා දැම්මා. ඒ වගේම හතරවෙනි පියවර ආයෝජන ශිල්ප ක්‍රමයක් භාවිතා කරලා කොහොමද අපි ආයෝජනයක් අගය කරන්නේ? ආයෝජන ශිල්ප ක්‍රමයක් භාවිතා කරලා කොහොමද ආයෝජනයක් අගය කරන්නේ කියන එක තමයි හතරවෙනි පියවර. ඉතින් ආන්ගේ ස්ටෙප් එක අපි කතා කරන්න පටන් ගත්තේ අපි කලින් වීඩියෝ එකේ. ඒ කියන්නේ දෙවෙනි වීඩියෝ එකෙන් තමයි මේ හතරවෙනි පියවර කතා කරන්න ආරම්භ කරේ. ඉතින් මේ ආයෝජන ශිල්ප ක්‍රම ගැන කතා කරද්දී උසස් පෙළ විෂය නිර්දේශයේ යටතේ ආයෝජන ශිල්ප ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි පිළිගැවුම් කාලය, දෙවැනි එක තමයි මේ අද කතා කරන එක ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සහ අන්තිම එක තමයි අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන ශුද්ධ වර්තමාන අගය. ඉතින් ආයෝජන අගීමේ ශිල්ප ක්‍රම අපි ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ සාකච්ඡා කරා. එකක් තමයි මුදලේ කාල වටිනාකම සැලකිල්ලට ගන්නා ක්‍රම සහ මුදලේ කාල වටිනාකම සැලකිල්ලට නොගන්නා ක්‍රම කියලා කොටස් දෙකක්. මුදලේ කාල වටිනාකම සැලකිල්ලට නොගන්නා ක්‍රම. මුදලේ කාල වටිනාකම සැලකිල්ලට නොගන්නා ක්‍රම වලට අපි කියුවා සාම්ප්‍රදායික ක්‍රම කියලා. ඒ වගේම මුදලේ කාල වටිනාකම සැලකිල්ලට ගන්නා ක්‍රම. ඒවට කිව්වා සාම්ප්‍රදායික නොවන ක්‍රම කියලා. ඉතින් ඔය විදිහට තමයි ආයෝජන අගීමේ ශිල්ප ක්‍රම අපි බෙදුවේ. ඉතින් ආයෝජන අගීමේ ශිල්ප ක්‍රම වලින් සාම්ප්‍රදායික ක්‍රම දෙකක් තියෙනවා. ආයෝජන අගීමේ ශිල්ප ක්‍රම ඔක්කොම තුනයි. එකෙන් දෙකක් සාම්ප්‍රදායිකයි, එකක් සාම්ප්‍රදායික නොවනයි. ඉතින් සාම්ප්‍රදායික ක්‍රම දෙක වෙන්නේ පිළිගැවුම් කාලය සහ මේ අද කතා කරන්න යන මාතෘකාව. එහෙනම් මේ වීඩියෝ එකෙන් පස්සේ සාම්ප්‍රදායික ක්‍රම කියන කොටස සම්පූර්ණයෙන් ආවරණය වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් සාම්ප්‍රදායික නොවන කියන කොටස ආවරණය වෙලා මේ සම්පූර්ණ පාඩමම ඉවර වෙනවා. රයිට්. ආයෝජන ප්‍රතිලාභ අනුපාතය කියන එක ඔගලන්ට දල අවබෝධයක් ගන්න පුළුවන් ඒ කියන වචන තුනෙම ආයෝජන ප්‍රතිලාභ අනුපාතය ආයෝජනය කරපු මුදලට හම්බෙච්ච ප්‍රතිලාභය අනුපාතයක් විදිහට පෙන්වන එක තමයි ආයෝජන ප්‍රතිලාභ අනුපාතය කියලා කියන්නේ ඉතින් උසස් පෙළ මට්ටමේදී නිර්වචන ගැන ලොකු අවබෝධයක් තියාගන්න ඕනේ නැහැ මොකද උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේදී නිර්වචන ගැන පරීක්ෂා කිරීමක් වෙන්නේ නැහැ ඒක නිසා අපි නමුත් අපි පොඩි අවබෝධයක් තියාගමු මොකක්ද ආයෝජන ප්‍රතිලාභ අනුපාතය කියන්නේ කියලා. ඉතින් බෝඩ් එකේ තියෙන ඕගලන්ට පේනවා ආයෝජන ප්‍රතිලාභ අනුපාතය කියලා කියන්නේ කිසියම් ව්‍යාපාරයක්
උපයනු ලැබු කිසියම් ව්‍යාපාරයක් උපයනු ලැබු බදු පසු සුද්ධ ලාභය මූලික ආයෝජනයේ කවර ප්‍රතිශතයක්ද කියලා පෙන්වන එක තමයි ආයෝජන ප්‍රතිලාභ අනුපාතය එහෙම නැත්නම් ARR නමින් හඳුන්වන්නේ එහෙනම් ආයිසරයක් කියන්නම් කිසියම් ව්‍යාපාරයක් විසින් උපයනු ලැබු බදු පසු සුද්ධ ලාභය කිසියම් ව්‍යාපාරයක් විසින් උපයනු ලැබු බදු පසු සුද්ධ ලාභය මූලික ආයෝජනයේ කවර ප්‍රතිශතයක්ද කියලා කියන එක තමයි ආයෝජන ප්‍රතිලාභ අනුපාතය කියලා කියන්නේ right ඉතින් ආයෝජන ප්‍රතිලාභ අනුපාතය ගැන කතා කරද්දී පොඩ්ඩක් අපි පිළිගියොම් කාලය ගැන කතා කරන්න ඕනේ මොකද පිළිගියොම් කාලය කියන ක්‍රමයේ තිබ්බ දුර්වලතා තුනක් මම කලින් වීඩියෝ එකේ කියලා ඇති එකක් තමයි මුදලේ කාල වටිනාකම සැලකිල්ලට ගන්නේ නැහැ ඊළඟ එක තමයි පිළිගියොම් කාලයෙන් පස්සේ මුදල් ප්‍රවාහයෙන් සැලකිල්ලක් දක්වන්නේ නැහැ ඒ වගේම තමයි පිළිගියොම් කාල ක්‍රමය මත තෝරගත්ත ව්‍යාපෘතිය අර ප්‍රතික්ෂේප කරපු ව්‍යාපෘතිය පිළිගියොම් කාල පිළිගියොම් කාලය මත තෝරගත්ත ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කළ ව්‍යාපෘතියට වඩා කියන්නේ ප්‍රතික්ෂේප කළ ව්‍යාපෘතිය පිළිගියොම් කාලය මත තෝරගත්ත ව්‍යාපෘතියට වඩා හොඳ වෙන්න පුළුවන්. තේරෙන්නේ නැති අවාසි තුන මුදලේ කාල වටිනාකම සැලකිල්ලට ගන්නේ නැහැ. ඊළඟ එක තමයි පිළිගියොම් කාලයෙන් පස්සේ මුදල් ප්‍රවාහ සැලකිල්ලට ගන්නේ නැහැ. තුන්වෙනි එක තමයි ප්‍රතික්ෂේප කරපු ව්‍යාපෘතිය පිළිගියොම් කාලය මත තෝරගත්ත ව්‍යාපෘතියට වඩා හොඳ වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය අවාසි තුන අපි කතා කරා පිළිගියොම් කාලය ඔස්සේ. කියන්නේ කලින් වීඩියෝ එකේ. මෙන්න මේ අවාසි තුනෙන් අවාසි දෙකක් මගහරින්න තමයි මේ ආයෝජන ප්‍රතිලාභ අනුපාතය කියන එක ආවේ. ඒ කියන්නේ පිළිගියොම් කාලයෙන් පස්සේ මුදල් ප්‍රවාහ ගැන සැලකිල්ලක් දැක්වුවේ නැහැ පිළිගියොම් කාල ක්‍රමයේ යටතේ. ඒ නිසාම අපි ප්‍රතික්ෂේප කරන ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ටික තෝරගත්ත ව්‍යාපෘතියට වඩා වැඩි මට්ටමක තියෙන තිබ්බා. ඉතින් ඔන්න ඔය අවාසි දෙක මගහරින්න තමයි මෙන්න මේ ආයෝජන ප්‍රතිලාභය කියන එක ආවේ. ඉතින් ඒක තමයි මේ පිළිගියොම් කාලයයි ආයෝජන ප්‍රතිලාභය කියන දෙකේ සම්බන්ධය වෙන්නේ. පිළිගියොම් කාලය ගැන කතා කරනකොට අපි පිළිගියොම් කාලය ගණනය කරේ මුදල් ප්‍රවාහය කියන සංකල්පය ඔස්සේ. ඒක ඔස්සේ තමයි අපි පිළිගියොම් කාලය ගණනය කරේ. දැන් අද ගණන් කරන්න යන මේ ආයෝජන ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්නේ මුදල් ප්‍රවාහය නෙමෙයි අපිට ඕන වෙන්නේ ශුද්ධ ලාභය කියන සංකල්පය. පිළිගියොම් කාලය ගණනය කරේ මුදල් ප්‍රවාහය භාවිතා කරලා ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය එහෙම නැත්නම් ආයෝජන ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්නේ ශුද්ධ ලාභය කියන දේ භාවිතා කරලා. ඉතින් කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මුදල් ප්‍රවාහයයි ශුද්ධ ලාභයයි අතර තියෙන වෙනස්කම් මොනවාද කියලා. ඒ වෙනස්කම අපි පළවෙනි වීඩියෝ එකේ කතා කරා. ඒ වෙනස්කම තමයි මුදල් ප්‍රවාහය ගණනය කරද්දී මුදල් එළියට යන ටිකයි මුදල් ඇතුළට එන ටිකයි විතරයි සලකා බලන්නේ. හැබැයි ශුද්ධ ලාභය ගණනය කරනකොට මුදල් ඇතුළට එන ටිකයි මුදල් එළියට යන ටිකයි විතරක් නෙමෙයි මුදලින් වෙන්නේ නැති අර ෂය වගේ තියෙන වියදමුත් සලකා බලනවා කියලා කිව්වා. එහෙනම් මුදල් ප්‍රවාහය සහ ශුද්ධ ලාභය කියන දෙක අතර වෙනස වෙන්නේ ෂය කියන මුදල් ෂය කියන අයිතමේ තමයි මුදල් ප්‍රවාහය සහ ශුද්ධ ලාභය අතර වෙනස්කම වෙන්නේ. එහෙනම් මුදල් ප්‍රවාහය ෂය විදියට මුදල් ප්‍රවාහය ශුද්ධ ලාභය විදියටත් ශුද්ධ ලාභය දින දිනතාවක ඒක මුදල් ප්‍රවාහය විදියටත් හරවා ගන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ ෂය කියන අයිතමේ ගලපන එක. ඉතින් මුදල් ප්‍රවාහය දීලා තියෙන වෙලාවක ශුද්ධ ලාභය හොයා ගන්න ඕන නම් අයි කියන්නම් මුදල් ප්‍රවාහය දීලා තියෙන වෙලාවක ශුද්ධ ලාභය හොයා ගන්න ඕන නම් මුදල් ප්‍රවාහයෙන් ෂය ටික අඩු කරනවා. ඒ වගේම ශුද්ධ ලාභය දීලා තියෙන වෙලාවක මුදල් ප්‍රවාහය හොයා ගන්න ඕන නම් ෂය ටික එකතු කරනවා ශුද්ධ ලාභයට එකතු කරනවා. එතකොට තමයි මුදල් ප්‍රවාහය right then ආයෝජන ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්න ඕනේ ශුද්ධ ලාභය. ඉතින් මුදල් ප්‍රවාහය දීලා තියෙන වෙලාවකදී අපිට පුළුවන් ෂය එකට එකතු කරලා ෂය අඩු කරලා මුදල් ප්‍රවාහයෙන් ෂය අඩු කරලා ශුද්ධ ලාභය ගන්න. right අපි ඒක ගණනය කිරීමකදී බලමු. ඉතින් මේ ආයෝජන ප්‍රතිලාභ අනුපාතය කියන එක අපිට හොයන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ සූත්‍රය. ආයෝජන ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. ඇත්තටම මේක ගණනය කරන්න ගොඩක් පහසුයි. මේ සූත්‍රය ඔයාලන්ට මතකයි නම් ආයෝජන ප්‍රතිලාභ අනුපාතය පහසුවෙන් ගණනය කරගන්න පුළුවන්. ඉතින් සූත්‍රය තමයි ARR සමානයි බදු පසු සුද්ධ ලාභයන්හි සුද්ධලාභයන්හි සාමාන්‍ය බෙදනවා
සාමාන්‍ය ආයෝජනින් හේන උත්තරේ වැඩි කරනවා C. මොකද මේක ප්‍රතිශතයක් විදිහට වෙන්නන්න ඕන නිසා තමයි මේ C එක වැඩි කරන්නේ. එහෙනම් මෙන්න මේ සූත්‍රයේ ඔස්සේ තමයි ආයෝජන ප්‍රතිලාභ අනුපාතය කියන කොටස සම්පූර්ණයෙන්ම කවර කරගන්න පුළුවන් ඉන්නේ. මේ සූත්‍රයෙන් විතරයි ආයෝජන ප්‍රතිලාභ අනුපාතය හොයන්න පුළුවන්. එහෙනම් පැහැදිලි බදුපසු සුද්ධලාභයන්හි සාමාන්‍ය. ඒක බෙදනවා සාමාන්‍ය ආයෝජනෙන් වැඩි කරනවා C. Right. මොකද්ද මේ බදුපසු සුද්ධලාභයන්හි සාමාන්‍ය කියන්නේ කියලා බලන්න ඕන. දැන් හිතන්න මෙහෙම. අපි A කියලා යන්ත්‍රයක් ගන්නවා. A කියලා යන්ත්‍රයක් අරගෙන අවුරුදු 5ක් එක භාවිතා කරනවා. කියලා 2 3 4 5. අවුරුදු 3යි කියන්නේ අවුරුදු 3ක් අපි භාවිතා කරනවා. A කියන යන්ත්‍රේ අවුරුදු 3ක් භාවිතා කරනවා. එතකොට මේ බදුපසු සුද්ධලාභයන්හි සාමාන්‍ය කියලා කියන්නේ මේ අවුරුදු 3ේදී මේ යන්ත්‍රය භාවිතා කරලා උපයා ගන්නවා සුද්ධලාභයන් 3ක්. ඒ කියන්නේ පළවෙනි අවුරුදු 2 සුද්ධලාභයක් අපි ඒක උපකල්පනය කරමු 100යි. පළවෙනි අවුරුද්දේදී 100යි. දෙවැනි අවුරුද්දේදී 105යි. එන්නේ මේ සුද්ධලාභය. පළවෙනි අවුරුද්දේ සුද්ධලාභය 100යි, දෙවැනි අවුරුද්දේ සුද්ධලාභය 105යි, තුන්වෙනි අවුරුද්දේ සුද්ධලාභය ආයි 102යි. එහෙනම් මෙන්න මේ විදිහට අපි සුද්ධලාභයන් උපයගෙන තියෙනවා. එතකොට බදුපසු සුද්ධලාභය තමයි මේ තියෙන්නේ. බදුපසු සුද්ධලාභයෙන් සාමාන්‍ය කියලා කියන්නේ මෙන්න මේ තුන. 100 මෙතන 103 කරමු. 100 105 සහ 103 කියන තුන එකට එකතු කරමු. එතකොට එනවා 109ක් නේද? එහෙනම් මේක තමයි අවුරුදු 3ේ උපයපු මුළු සුද්ධලාභය. 109 කියන්නේ අවුරුදු 3ටම උපයපු මුළු සුද්ධලාභය. සාමාන්‍ය සුද්ධලාභය කියන්නේ මෙන්න මේක 3ෙන් බෙදුවාම එන ගාණ. කියන්නේ 103 තමයි මෙන්න මේ සෙට් එකේ සාමාන්‍ය සුද්ධලාභය එන්නේ. ඒ කියන්නේ අවුරුදු ගානේ මුළු සුද්ධලාභය බෙදනවා අවුරුදු ගානේ. දැන් අවුරුදු 5ක් මෙතන තිබ්බනම් අවුරුදු 5ේම සුද්ධලාභ ටික එකට එකතු කරලා 5ෙන් බෙදනවා. අවුරුදු 2ක් තිබ්බනම් අවුරුදු 2ේ සුද්ධලාභ දෙක එකතු කරලා 2ෙන් බෙදනවා. ආ ඒක තමයි බදුපසු සුද්ධලාභයන්හි සාමාන්‍ය කියලා කියන්නේ. එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවා බදුපසු සුද්ධලාභයන්හි සාමාන්‍ය හොයාගන්නේ අපිට දීලා තියෙන වර්ෂ ගාණේ සුද්ධලාභයන් ටික එකට එකතු කරලා අර දීලා තියෙන වර්ෂ ගාණේ බෙදනවා. එතකොට එනවා ඇවරේජ් එක විදියට මෙන්න මෙච්චරක් කියලා. ඒ වගේම මේ සාමාන්‍ය ආයෝජනය කියන එක. මේ සාමාන්‍ය ආයෝජනය කියන එකෙන් තමයි මේ ආයෝජන ප්‍රතිලාභ ගාණ වර්ධිනා නම් වර්ධින්න පුළුවන්. සාමාන්‍ය ආයෝජනය කියන එක. මේ සාමාන්‍ය ආයෝජනය කියන එක හොයන්න මෙන්න මේ විදියට. මූලික ආයෝජනය. මූලික ආයෝජනයට එකතු කරනවා අපි සුන්ගුන් නගය. මූලික ආයෝජනයට සුන්ගුන් නගය එකතු කරනවා. මූලික ආයෝජනයට සුන්ගුන් නගය එකතු කරලා ඒක බෙදනවා දෙකෙන්. එහෙනම් මේක තමයි සාමාන්‍ය ආයෝජනය හොයන විදිය. මූලික ආයෝජනයට සුන්ගුන් නගය එකතු කරලා දෙකෙන් බෙදනවා. දැන් ප්‍රශ්නයක් වෙනවා, මම එක දවසක් මූලික ආයෝජනයේ සුම්බුන්නගේ අඩු කරා. ඒ අඩු කරේ ෂය හොයන්නයි සුම්බුන්නගේ අඩු කරේ. මූලික ආයෝජනයේ එහෙම නැත්තම් පිළිවෙයෙන් සුම්බුන්නගේ අඩු කරලා පළදාය ජීව කාලයෙන් බෙදලා තමයි අපි ෂය ටික ගත්තේ. නමුත් මේ යන්නේ ඒක නෙමෙයි. මේ යන්නේ මූලික සෝරි සාමාන්‍ය ආයෝජනය හොයන්නේ. එතකොට සාමාන්‍ය ආයෝජනය හොයන්නේ මූලික ආයෝජනයේට සුම්බුන්නගේ එකතු කරලා ඒක දෙකෙන් බෙදනවා. එහෙනම් මෙහෙම තමයි සාමාන්‍ය ආයෝජනය හොයන්නේ. දැන් ගානක සුම්බුන්නගේ නැත්තම් මෙන්න මේ සුම්බුන්නගේ නැත්තම් සාමාන්‍ය ආයෝජනය වෙන්නේ මේ මූලික ආයෝජනය දෙකෙන් බෙදුවාම එන ගාන. සුම්බුන්නගේ නැති වෙලාවක සාමාන්‍ය ආයෝජනය වෙන්නේ මූලික ආයෝජනය දෙකෙන් බෙදුවාම එන ගාන. සුම්බුන්නගේ තියෙන වෙලාවක සාමාන්‍ය ආයෝජනය වෙන්නේ මූලික ආයෝජනයට සුම්බුන්නගේ එකතු කරලා ඒක දෙකෙන් බෙදුවාම එන ගාන. එහෙනම් මේ විදි දෙකට විතරයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයට අදාළ ගණනය කිරීමක් එන්න පුළුවන්. ඉතින් මේ බදුපසු සුද්ධලාභයන්හි සාමාන්‍ය හොයාගන්න දැන් ඔයගොල්ලෝ දන්නවා. සාමාන්‍ය ආයෝජනය කියන එක සුම්බුන්නගේ තියෙන වෙලාවකදී හොයාගන්නේ කොහොමද? ඒ වගේම සුම්බුන්නගේ නැති වෙලාවකදී හොයාගන්නේ කොහොමද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් අපිට පුළුවන් මේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයට දෙන ඕනම ගණනක් හදන්න. මොකද මෙතනින් එහාට ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය ගැන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් අපි ගාණක් හදලා බලමු
කොහොමද ගිනුම් කරන ප්‍රතිලාභ අනුපාතය යටතේ ගාණ අපිට හදාගන්න පුළුවන්ද කියන එක. රයිට්. රයිට්. දැන් ඔයගලන්ට ගාණ පේනවා ඇති. ඉසෙට් සමාගම විසින් නව යන්ත්‍රම් මිලදී ගැනීමට අදහස් කරමින් සිටි යන්ත්‍රයේ පිරිවැය රුපියල් 120,000ක් වන අතර සුන්බුන්නගේ රුපියල් 8,000ක් වෙනවා කියලා කියනවා. පළදායි ජීව කාලය අවුරුදු 5ක් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ යන්ත්‍රයේ උපයන සුද්ධලාභයන් ටික දීලා දෙනවා අවුරුදු 5ක් තුලදී. අපිට කියනවා මෙම යන්ත්‍රයේ ආයෝජන ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්න කියලා. ඊට පස්සේ වරහන් ඇතුලේ කියනවා සාමාන්‍ය ආයෝජනය මත කියලා. ඉතින් එහෙනම් සාමාන්‍ය ආයෝජනය හොයාගන්න ඕනේ තොරතුරු ටික ඕකේ තියෙනවා. පිරිවැය මෙච්චරයි කියලා දිනනවා. ඒක තමයි මූලික ආයෝජනය. සුන්බුන්නගේ 8,000යි කියලා දිනනවා. එහෙනම් ඒ පිරිවැයට සුන්බුන්නගේ එකතු කරලා දෙකෙන් බෙදුවම තමයි සාමාන්‍ය ආයෝජනය හැදෙන්නේ. ඒ වගේම අවුරුදු 5ක සුද්ධලාභ පහක් තියෙනවා. අපිට ආයෝජන ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්න ඕනේ සුද්ධලාභේ. එතකොට ওই සුද්ධලාභ පහ 15,000, 25,000, 30,000, 45,000 සහ 45,000. ඒ පහ එකට එකතු කරලා පහෙන් බෙදුවම එන ගාණ තමයි බදුබසු සුද්ධලාභයන්හි සාමාන්‍ය කියලා කියන්නේ. එහෙනම් අපි බලමු ওই ගාණ කොහොමද හදන්නේ කියලා. රයිට් ඉතින් ඕගොල්ලෝ ඒ ගාණ දැක්කා. අවුරුදු 5ක සුද්ධලාභ තමයි දීලා තිබ්බේ. දැන් උතර ප්‍රශ්නයක් වෙනවා මුදල් ප්‍රවාහ දීලා තිබ්බනම් මුදල් ප්‍රවාහ නෙමෙයි දීලා තිබ්බේ සුද්ධලාභ දීලා තිබ්බේ. මුදල් ප්‍රවාහ දීලා තිබ්බනම් සුන්බුන්නගෙන් පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරලා පළදායි ජීව කාලයෙන් බෙදලා හොයාගන්නවා සේ කියන ටික මුදල් ප්‍රවාහයෙන් සේ ටික අඩු කරලා සුද්ධලාභය ගන්නවා. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ සුද්ධලාභය කෙලින්ම දීලා තියෙන නිසා. එහෙනම් මේ ගාණ අපි මුලින්ම හොයාගන්න ඕනේ බදුබසු සුද්ධලාභයන්හි සාමාන්‍ය කීයද කියලා. ඉතින් ගාණේ තිබ්බා පළවෙනි අවුරුද්දේ සුද්ධලාභය 15,000යි, දෙවෙනි අවුරුද්දේ සුද්ධලාභය රුපියල් 25,000යි, තුන්වෙනි අවුරුද්දේ සුද්ධලාභය රුපියල් 30,000යි, හතරවෙනි අවුරුද්දේ 45,000යි, පස්වෙනි අවුරුද්දේ 45,000යි කියලා. එතකොට 15යි 25යි 30යි 45යි 45යි. ඒ කියන්නේ 160යි. රුපියල් 160,000යි තමා මුළු සුද්ධලාභයන් ටික. ඔයාලට පේනවාද 15යි 25. 1000 වලින් 15,000යි 25,000යි 30,000යි 45,000යි 45,000යි විතර තමයි සුද්ධලාභ ටික තිබ්බේ. ඒකට එකතු කරාම පේනවා මෙතන 90යි 120යි 160යි. ඒ කියන්නේ 160,000ක් තමයි අවුරුදු 5ේම සුද්ධලාභවල එකතුව. මේක සාමාන්‍ය හොයන්න නම් අවුරුදු 5 නිසා 5ෙන් බෙදනවා. එතකොට අපිට එනවා බදුපස සුද්ධලාභයන් කි සාමාන්‍ය රුපියල් 32,000යි. 160,000 පහෙන් බෙදුවම එනවා රුපියල් 32,000යි කියලා. එහෙනම් අපි දැන් සාමාන්‍ය සුද්ධලාභය මෙච්චරයි කියලා හොයාගත්තා. ඒ වගේම දැන් අපිට ඕනේ සාමාන්‍ය ආයෝජනය කියද කියලා හොයාගන්න. එහෙනම් සාමාන්‍ය ආයෝජනය හොයාගන්නේ මූලික ආයෝජනයට එකතු කරනවා සුන්බුන්නගය. ඒක බෙදනවා දෙකින්. ගානේ මූලික ආයෝජනය තිබ්බා 120,000ක් විදියට. සුන්බුන්නගේ තිබ්බ රුපියල් 8,000ක් විදියට. එහෙනම් සාමාන්‍ය ආයෝජනය ගන්න පුළුවන් රුපියල් 64,000ක් විදියට. මේ දෙක එකතු කරාම 128,000යි. ඒක දෙකෙන් බෙදුවාම 64,000යි. එහෙනම් අපේ සාමාන්‍ය ආයෝජනය රුපියල් 64,000යි. එහෙනම් 100ෙන් වැඩි කරාම අපිට හම්බෙනවා ආයෝජන ප්‍රතිලාභ අනුපාතය කීයද කියලා. 0.5යි 150ක් විදිහට එනවා ආයෝජන ප්‍රතිලාභ අනුපාතය. එහෙනම් පැහැදිලි කොහොමද ගාණ හැදුවේ කියලා. අවුරුදු 5ේ සුද්ධලාභයන් ටික එකට එකතු කරලා ඒක 5ෙන් බෙදුවා. එතකොට ආවා අවුරුදු 5ටම සුද්ධලාභයන්හි ඇවරේජ් එක. ඒක 32,000යි. ඊට පස්සේ සාමාන්‍ය ආයෝජනය හෙව්වා මූලික ආයෝජනයේද සුද්ධලාභ සමාන සුන්බුන්නගේ එකතු කරලා දෙකෙන් බෙදුවා. එතකොට සාමාන්‍ය ආයෝජන වීදි අපිට රුපියල් 64,000ක් ආවා. එහෙනම් 32,000 64,000න් බෙදලා 100ෙන් වැඩි කරාම රුපියල් 150ක් විදියට ආවා ආයෝජන ප්‍රතිලාභ අනුපාතය. එහෙනම් මේ ඉහත ගණනය කිරීමට අදාළ ආයෝජන ප්‍රතිලාභ අනුපාතය 150යි. ඉතින් ඕගොල්ලන්ගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ අහන්නේ මෙන්න මේ වගේ ගාණක්. ඉතින් දැන් පැහැදිලි ඇති හොඳටම කොහොමද මේ වගේ ගාණක් හදන්නේ කියලා. අපි තව ගාණක් හදමු ආයෝජන ප්‍රතිලාභ අනුපාතය ගණනය කිරීම. ඉතින් ඒක අපි ස්ක්‍රීන් එකේ දැන් ගාණ වැටේ. අපි බලමු කොහොමද ආයෝජන ප්‍රතිලාභ අනුපාතයෙන් මේ ගාණ හදන්නේ කියලා.
රයිට් ඔයගලන්ට පේනවා ඉතින් දෙවෙනි ගාන W සමාගම නව යන්ත්‍රයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන අතර ඒකේ පිරිවැය ලක්ෂ 2යිලු පළදායි ජීව කාලය වර්ෂ 5යිලු එහෙනම් පේනවා ඇති මේකේ සුන්බුන් නගයක් නැහැ එහෙනම් ප්‍රශ්නයක් නැහැ අපි කතා කරා සුන්බුන් නගේ නැත්තම් කොහොමද සාමාන්‍ය ආයෝජනය හොයන්නේ කියලා ඊට පස්සේ තියෙනවා යන්ත්‍රයේ ඉදිරි වර්ෂ 5 තුල ජනනය කරන මුදල් ප්‍රවාහයන් පහත දැක්වේ එහෙනම් ඔන්න මේක සුද්ධ ලාභයේ බවට අපි පත් කරගන්න ඕනේ මුදල් ප්‍රවාහය තමයි දීලා තියෙන්නේ අපි ඒක සුද්ධ ලාභයේ බවට පත් කරගෙන ඉන්න ඕනේ ෂය ටික ගලපලා එහෙනම් අපි මුලින්ම ෂය හොයාගන්න ඕනේ ඉතින් ඔයගලන්ට ගාන පේනවා ඇති මුලින්ම අහලා දිනවා මූලික ආයෝජනයේ මත පදනම්ව කියලා ඊට පස්සේ සාමාන්‍ය ආයෝජනයේ මත පදනම්ව ARR ගණනය කරන්න කියලා තියෙනවා එහෙනම් මෙතන මේ ක්‍රම දෙකකට තමයි හොයන්න තියෙන්නේ අපි බලමු මොකක්ද මේ ක්‍රම දෙක කොහොමද හොයන්නේ කියලා රයිට් දැන් ඔයගොල්ලෝ ගණනය කිරීම දැක්කා ඒකේ තිබ්බේ සුද්ධ ලාභය නෙමෙයි මුදල් ප්‍රවාහය හැබැයි අපිට ආයෝජන ප්‍රතිලාභය අනුපාතය ගණනය කරන තැනකදී ඕනෙ වෙන්නේ මුදල් ප්‍රවාහය නෙමෙයි සුද්ධ ලාභය එහෙනම් අපි මුලින්ම ෂය හොයලෙමු මේ ව්‍යාපෘතියට අදාළ ඉතින් ගාණේ තිබ්බා ෂය හොයන විදිය තමයි ෂය සමානයි පිරිවැයෙන් අඩු කරනවා සුම්බුන්නගේ අඩු කරලා බෙදනවා පළදායි ජීව කාලයේ එතකොට මේ ගාණේ පිරිවැය තිබ්බා ලක්ෂ 2ක් සුම්බුන්නගයක් නැහැ එහෙනම් බිඳුවයි පළදායි ජීව කාලය අවුරුදු 5යි එහෙනම් මේක බෙදුවාම ඔයගලන්ට එක අවුරුද්දක සය එනවා රුපියල් 40000ක් විදියට එක අවුරුද්දක සය එනවා රුපියල් 40000ක් විදියට එහෙනම් දැන් අපි මුදල් ප්‍රවාහයේ සුද්ධ ලාභය බවට පත් කරනවා නම් මුලින්ම මුදල් ප්‍රවාහයෙන් මේ සය ටික අඩු කරන්න ඕනේ එතකොට ගාණ දිහා බැලුවාම අවුරුදු 5ක් තිබ්බා පළවෙනි අවුරුද්දේ මුදල් ප්‍රවාහය රුපියල් 60000යි දෙවැනි අවුරුද්දේ 120000යි තුන්වැනි අවුරුද්දේ 80000යි හතරවැනි අවුරුද්දේ 80000යි පස්වැනි අවුරුද්දේ 40000යි විදියට තිබ්බා එහෙනම් මේ තියෙන මුදල් ප්‍රවාහයන් ටික දැන් මේක ෂය ටික අඩු කරලා සුද්ධ ලාභය බවට පත් කරගන්න ඕනේ එහෙනම් ෂය 40000යි හැම අවුරුද්දේම 40000 ගන්න එතකොට සුද්ධ ලාභය එනවා පළවෙනි අවුරුද්දේ 20000යි සුද්ධ ලාභය දෙවැනි අවුරුද්දේ 80000යි يعني 120000යි 40000 අඩු කරාම 80000යි 60000යි 40000 අඩු කරාම 20000යි 80000යි මෙතනත් 40000 අඩු කරාම 40000යි ඊට පස්සේ එකත් 40000යි ඊට පස්සේ අවුරුද්දේ සුද්ධ ලාභයක් නැහැ 40000න් ෂය ටික අඩු කරාට පස්සේ සුද්ධ ලාභය බිඳුවයි එහෙනම් අවුරුදු 5ෙම සුද්ධ ලාභයන් ටික මේ පේන්න තියෙනවා 20000යි 80000යි 40000යි 40000යි. ඒ කියන්නේ 180000යි අවුරුදු 5ෙම සුද්ධ ලාභයන් ටික. එතකොට අපිට ආයෝජන ප්‍රතිලාභ අනුපාතය හොයන්න ඕනේ වෙන්නේ අවුරුදු 5ෙම සාමාන්‍ය සුද්ධ ලාභය. එතකොට ඒක හොයන්න නම් අවුරුදු 5ෙම මේක බෙදන්න ඕනේ. මුළු සුද්ධ ලාභය අවුරුදු 5ෙම අවුරුදු ගානේ බෙදන්න ඕනේ. එතකොට එක අවුරුද්දක සුද්ධ ලාභය එනවා රුපියල් 36000. ඒ කියන්නේ සාමාන්‍ය සුද්ධ ලාභය වෙන රුපියල් 36000. එහෙනම් පැහැදිලි දැන් රුපියල් 36000යි අපේ සාමාන්‍ය සුද්ධ ලාභය. එහෙනම් මේක අපි මකා ගන්නවා. දැන් අපේ සූත්‍රයට දාලා අපිට පුළුවන් ආයතන ප්‍රතිලාභ අනුපාතය හොයාගන්න. අපේ සුද්ධ ලාභ අපේ බදුපසු සාමාන්‍ය සුද්ධ ලාභය දැන් අපි හොයාගත්තා රුපියල් 36000යි කියලා. රුපියල් 36000. එතකොට ඔයගලන්ට මතක ඇති ගාණේ මුලින්ම ඉල්ලලා තිබ්බේ ආයෝජන ප්‍රතිලාභ අනුපාතයේ මූලික ආයෝජනයේ මත. ආයෝජන ප්‍රතිලාභ අනුපාතයේ මූලික ආයෝජනයේ මත. එහෙනම් මූලික ආයෝජනයේ මත නම් මෙන්න මේ සාමාන්‍ය ආයෝජනයේ මත නෙමෙයි ඒගොල්ලෝ ඉල්ලන්නේ. මූලික ආයෝජනයේ මතයි ඉල්ලන්නේ. සාමාන්‍ය ආයෝජනයේ මත නෙමෙයි මූලික ආයෝජනයේ මත තමයි ඉල්ලන්නේ. එතකොට මේ 36000 බෙදන්න වෙන්නේ මූලික ආයෝජනයේ. මූලික ආයෝජනය කියන්නේ මෙන්න මේ යන්ත්‍රයේ පිරිවැය. ලක්ෂ 2 අපි සාමාන්‍ය ආයෝජනයේ හෙව්වේ නම් මේ මූලික ආයෝජනයේ දෙකෙන් බෙදලා දැන් මේගොල්ලෝ කියනවා අපිට සාමාන්‍ය ආයෝජනය නෙමෙයි යෝනේ මූලික ආයෝජනය එහෙනම් මේ මූලික ආයෝජනය කියන එක දෙකෙන් බෙදන්නේ නැතුව
සම්පූර්ණ ගානම දානවා මෙතනට. එතකොට එනවා 102යි. වැඩි කරනවා 100. එතකොට අපිට පේනවා උත්තරේ. සියයට 18ක් විදියට එනවා අපේ ආයෝජන ප්‍රතිලාභ අනුපාතය මූලික ආයෝජනයේ මත. ඒ වගේම ඊළඟ කොටස ඉල්ලනවා, ඒ කියන්නේ ගානේ පළවෙනි කොටස, ගානේ දෙවෙනි කොටසෙන් ඉල්ලනවා මේ ආයෝජන ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්න කියනවා සාමාන්‍ය ආයෝජනයේ මත. එහෙනම් වෙනස් වෙන්නේ මේ පල්ලෙහා ගෑල් විතරයි. සාමාන්‍ය සුද්ධ ලාභයේ 36000යි. ඒක අපි කලින් ගණනය කරගත්ත විදියමයි. මූලික ආයෝජනේ තමයි අපි කලින් යෙව්වේ. ඒ කියන්නේ යට කෑල්ල මූලික ආයෝජනේ විදියට. දැන් හොයන්නේ කියන්නේ සාමාන්‍ය ආයෝජනේ විදියට. එහෙනම් මූලික ආයෝජනේ කොහොමද සාමාන්‍ය ආයෝජනේ විදියට කරගන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා. මූලික ආයෝජනය දෙකෙන් බෙදනවා. එහෙනම් මූලික ආයෝජනය 102යි. ඒක දෙකෙන් බෙදුවාම සාමාන්‍ය ආයෝජනය 100යි. දැන් මෙතන සුම්බුන්නගේ නැති නිසා තමයි එහෙම වෙන්නේ. මූලික ආයෝජනේ විතරක් දෙකෙන් බෙදෙන්නේ. සුම්බුන්නගේ තිබ්බනම් මේ මූලික ආයෝජනයේ සුම්බුන්නගේ එකතු වෙලා ඒක තමයි දෙකෙන් බෙදෙන්නේ සාමාන්‍ය ආයෝජනයේ වෙන්නේ. හැබැයි දැන් සුම්බුන්නගයක් නැහැ මේ ගානේ. ඒක නිසා අපිට සාමාන්‍ය ආයෝජන විදිහට එන්නේ 200 දෙකෙන් බෙදුවට පස්සේ එන ගානේ. ඒක 100යි. එහෙනම් ආයෝජන ප්‍රතිලාභ අනුපාතය සාමාන්‍ය ආයෝජනයේ මත පදනම්ව 36000යි. මේ මූලික ආයෝජනයේ මත පදනම්ව මූලික ආයෝජනය මත මේක සාමාන්‍ය ආයෝජනය මත එහෙනම් ආයෝජන ප්‍රතිලාභ අනුපාතයට අදාළ ගණනය කිරීම මෙතනින් අවසන්. අපි මුලින්ම ඉතින් පළවෙනි ගණනය කිරීම විදියට අපි කරා මුදල් ප්‍රවාහය දීලා තියෙන සුද්ධ ලාභය ඍජුවම දීලා තියෙන වෙලාව කොහොමද ආයෝජන ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්න කියලා. ඒ වගේම දැන් අපි මුදල් ප්‍රවාහය දින දින වේලාවක සුද්ධ ලාභය නෙමෙයි මුදල් ප්‍රවාහය දින දින වේලාවක ඒක මුලින්ම සුද්ධ ලාභය බවට පත් කරගත්තා ෂේ ගලපල. ඊට පස්සේ මූලික ආයෝජනය මත ඉල්ලලා තිබ්බොත් කොහොමද හදන්නේ කියලා බැලුවා. සාමාන්‍ය ආයෝජනය මත ඉල්ලලා තිබ්බොත් කොහොමද හදන්නේ කියලා බැලුවා. එහෙනම් ඔයගලගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රය දෙන්න පුළුවන් මේ ක්‍රම තුනෙන් එක ක්‍රමයකට විතරයි. ඉතින් අපි දැන් ක්‍රම තුනම සාකච්ඡා කරලා දෙන්නේ කොහොමද කරන්න කියන එක. එහෙනම් දැන් ප්‍රශ්නයක් නැහැ. ආයෝජන ප්‍රතිලාභ අනුපාතය පහසුවෙන් ගණනය කරගන්න පුළුවන් ඕගලන්ට. ඉතින් එහෙනම් මේ ඒකකය මෙතනින් ඉවර වෙනවා. අපි ඊට කලින් ඉවර කරන්න කලින් පුංචි දෙයක් කතා කරන්න ඕනේ. මේ ආයෝජන ප්‍රතිලාභ අනුපාතයේ වාසි සහ අවාසි කියන කොටස. ආයෝජන ප්‍රතිලාභ අනුපාතයේ වාසි සහ අවාසි අපි දැන් කතා කරමු. තුනයි. ඉතින් එහෙනම් ආයෝජන ප්‍රතිලාභ අනුපාතයේ වාසි සහ අවාසි මේ විදිහට පෙන්වන්න පුළුවන්. පළවෙනි වාසිය තමයි ආයෝජන ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්නයි තේරුම් ගන්නයි ඉතාමත් පහසුයි. මේක විස්තර කරන්න ඕනේ නැහැ, ඔයාලට තේරෙනවා. අපි ඉතාමත් පහසුවෙන් ගණනය කරා සූත්‍රයට දාලා. එහෙනම් ඒක තමයි පළවෙනි වාසිය. දෙවෙනි වාසිය තමයි ව්‍යාපෘතියේ සම්පූර්ණ ජීව කාලය තුල. ඒ කියන්නේ ව්‍යාපෘතියේ මුළු ජීව කාලයෙම ප්‍රතිලාභ ටික සැලකිල්ලට ගන්න. මම කිව්වා ආයෝජන ප්‍රතිලාභ අනුපාතය ආවේ පිළිගැවුම් කාලයේ දුර්වලතාවක් නිසා. එහෙනම් මෙන්න මේ දුර්වලතාවම ගැහැලියක්. ව්‍යාපෘතියේ සම්පූර්ණ ජීව කාලය තුල වූ ප්‍රතිලාභ සැලකිල්ලට ගන්නවා. එහෙනම් ඒක තමයි දෙවැනි වාසිය ආයෝජන ප්‍රතිලාභ අනුපාතය. තුන්වැනි එක තමයි ආයෝජනයන්. එහෙම නැත්නම් ව්‍යාපෘති කිහිපයක් අතරින් හොඳම ව්‍යාපෘතිය මොකක්ද කියලා තෝරගන්න පහසුයි. ඒ කියන්නේ ආයෝජන ප්‍රතිලාභයේ හරහා. ඒ කියන්නේ ආයෝජන ප්‍රතිලාභ ටික දිහා බැලුවාම ආයෝජන ප්‍රතිලාභය වැඩිම එක තමයි අපි තෝරගන්න ඕනේ. ඉතින් ආයෝජන ප්‍රතිලාභය යටතේ ආයෝජන ප්‍රතිලාභය වැඩිම එක තමයි තෝරගන්න. පිළිගැවුම් කාලය නම් අඩුම එක තමයි තෝරගන්න. ඉතින් ව්‍යාපෘති කිහිපයක් තියෙනවනම් අපි හිතමු ABC කියලා තුනක් තියෙනවා. A එකේ ආයෝජනයේ ප්‍රතිලාභ අනුපාතය 20යි 120යි. B එකේ 130යි. C එකේ 150යි. 20යි 30යි 50යි. එහෙනම් අපිට පැහැදිලි වැඩිම ආයෝජන ප්‍රතිලාභ අනුපාතය තියෙන එක තමයි අපි තෝරගන්නේ. මොකද අපිට ලැබෙන
ප්‍රතිලාභය ආයෝජනත් එක්ක සංසන්දනය කරාම වැඩිම ප්‍රතිලාභයක් ලැබෙනවා තමයි හොඳම වෙන්නේ. එහෙනම් ආයෝජන ප්‍රතිලාභ අනුපාතය අනුව තෝරගන්නේ වැඩිම ආයෝජන ප්‍රතිලාභය තියෙන එක. ඉතින් ඒ වගේ ඒ නිර්දේශය මත ආයෝජනයන් කිහිපයක් එහෙම නැත්නම් ව්‍යාපෘති කිහිපයක් තියෙනවා නම් ආයෝජන ප්‍රතිලාභය මත හොඳම ව්‍යාපෘති තෝරගන්න පහසුවෙන් පුළුවන්. එහෙනම් ඒවා තමයි ආයෝජන ප්‍රතිලාභ ක්‍රමයේ වාසි. ඉතින් ආයෝජන ප්‍රතිලාභ ක්‍රමයේ අවාසි තියෙනවා. ඉතින් ඒකනේ ශුද්ධ වර්තමානකය කියලා ක්‍රමයක් උත්තරවිලා තියෙන්නේ. එහෙනම් අපි බලන්න ඕනේ ආයෝජන ප්‍රතිලාභ ක්‍රමයේ අවාසි මොනවද කියලා. එකක් තමයි මුදලේ කාල වටිනාකම තාම සැලකිල්ලට ගන්නෙ නැහැ. මේක සාම්ප්‍රදායික ක්‍රමයක් කියලා මම කිව්වා. මුදලේ කාල වටිනාකම සැලකිල්ලට ගන්නෙ නැහැ. එහෙනම් ඒක තමයි එක අවාසියක්. දෙවැනි අවාසිය තමයි අපි තීරණයක් ගන්නකොට ශුද්ධ ලාභය දිහා බලලා නෙමෙයි තීරණයක් ගන්න ඕනේ මුදල් ප්‍රවාහය දිහා බලලා. ශුද්ධ ලාභය දිහා බලලා නෙමෙයි මුදල් ප්‍රවාහය දිහා බලලා. ඉතින් මේ ආයෝජන ප්‍රතිලාභ අනුපාතයේදී අපි සැලකිලිමත් වෙන්නේ මුදල් ප්‍රවාහය දිහා නෙමෙයි ශුද්ධ ලාභය දිහා. ඉතින් එහෙනම් ශුද්ධ ලාභය දිහා සැලකිලිමත් වෙන නිසා මුදල් ප්‍රවාහය අමතක කරනවා. ඉතින් ඒක මේ ක්‍රමයේ තියෙන දුර්වලතාව. එහෙනම් පළවෙනි දුර්වලතාව තමයි මුදලේ කාල වටිනාකම සැලකිලිමත් වෙන්නේ නැහැ. දෙවැනි දුර්වලතාව තමයි මුදල් ප්‍රවාහය පිළිබඳ සැලකිලිමත් වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් මේ දෙක තමයි ආයෝජන ප්‍රතිලාභ අනුපාත ක්‍රමේ අවාසි. එහෙනම් මේ ආයෝජන ප්‍රතිලාභ අනුපාතය කියන කොටසත් මෙතනින් ඉවර වෙනවා. අපි ශුද්ධ වර්තමානකය කියන කොටසේ ඊළඟ වීඩියෝ කෝස්සේ හමු වෙමු. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මගේ number එක තියෙනවා. ඒ වගේම ඒ number එකට call එකක් හරි WhatsApp message එකක් හරි දාන්න. එහෙම නැත්නම් වීඩියෝ එක බලලාහින් comment කරන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්. ඒ වගේම මේ වීඩියෝ එක ඔයගලගේ යාළුවන් අතර share කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි ඉදිරි වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.